ආයුබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් පුවත් සිරස්තල සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ ඔක්තෝබර් මාස 21 වන දින ආරම්භ කරන බව අධ්‍යාපන ඇමති දිනේෂ් කියයි පළමු අධ්‍යයනයේදී දිවයින පුරා පාසල් 3000ක් ආරම්භ කිරීමටත් පියවර ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු ක්‍රියාවකට ශ්‍රී ලංකාව යොදා ගැනීමට ඉඩ තබන්නේ නැහැ. ජනපති ඉන්දිය විදේශ ලේකම්වරයා හමුවේ අවධාරණය කරයි. අදත් කොවිඩ් මරණ 40ක්. සමස්ත කොවිඩ් මරණ 13142 දක්වා ඉහළට. කොවිඩ් වැළඳීමෙන් පසු ඇතමුන්ට විෂාදය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි. පැනඩෝරා හරහා රාජපක්ෂ වරුන්ට සහ රජයට ගහන්න එපා. නිරූපමාගේ තොප්පියත් අපිට දාන්න එපා. SMKI ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ළමුන් 200කට අඩු පළාත් සභා යටතේ වන ප්‍රාථමික පාසල් මේ මාස 21 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සංසදයේගත් තීරණයකට අනුවයි. කොවිඩ් ආසාදනය වීමෙන් පසු ඇතැම් පුද්ගලින්ට විෂාදයේ තත්ත්වය ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් ආණ්ඩුකාරවරු සමග පසුගිය දිනවල දිගින් දිගටම කළ සාකච්ඡා හා පැමිණි ඒකඟතා හා අද පැමිණි අවසන් නිගමනය මත සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ ඔක්තෝබර් මාස 21 වනදා ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය රෙගුලාසි හා පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත මේ අනුව පළමු අදියර තුල ආරම්භ කරන පාසල් සංඛ්‍යාව 3000ක්. කොවිඩ් වෛරසයේ ආසාදනය වී සිදු වූ තවත් මරණ 40ක් අද වාර්තා වුණා. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13142 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රට යළි විවෘත කිරීමත් සමග ඇතැම් පුද්ගලයන් නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකරන අයුරු දක්නට ලැබෙනවා. පස්වෙනි රැල්ලක් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග දැඩි ලෙස ගත යුතුයි. අපි මතක තියාගන්න ඕන අපි හතරවෙනි රැල්ලෙන් දරුණු ලෙස පීඩා වින්දා සෞඛ්‍ය සේවකයෝ දැඩි ලෙස වෙහෙසටපත් වුණා. දැන් අපි හුස්මක් ගන්නට ලෑස්ති වෙන වෙලාව. ඒ නිසා මේ කරන සිදු කරන ලිහිල් කිරීම ඉතාමත් කල්පනාවෙන් කරන්නට ඕන. මේක කොයි ආකාරයෙන්ද පස්වෙනි රැල්ලක් සඳහා දායක වෙන්නේ කියන එක නිතර අවබෝධයෙන් කටයුතු කරන්නට සිද්ධ වෙනවා. මේ අතර කොවිඩ් වෛරසයේ ආසාදනය වීමෙන් පසු ඇතැම් පුද්ගලින්ට විෂාදයේ රෝගී තත්ත්වය ඇති විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. මම ස්නායු වෛද්‍ය විශේෂඥවරියක් විදිහට කොවිඩ් වසංගතයට භාජනය වූ ස්තදර කොවිඩ් හැදිනායින්ට සමහර එන ස්නායු ප්‍රශ්න දැකලා තියෙනවා. එතකොට මේ දෙකේදිම අපි දැනගත්ත දෙයක් තමයි පසුව එන ප්‍රශ්න බොහෝ විට දකින්නේ අපි වැඩිපුරම නිදන්ගත රෝග තියෙන අයගේ. ඒ අනුව බැලුවොත් එහෙම කොවිඩ් වලට ගොදුරු වෙන බොහෝ අයන්ට මේවයි මොකක්වත් ප්‍රශ්න නැහැ. එතකොට අපි බොහෝ වෙලාවට දකිනවා මේ කොවිඩ් නිසා මානසික ආබාධ වලට මානසික රෝග වලට ගොදුරු වෙන අය ඉතා විශාල වශයෙන් කොවිඩ් වලට පස්සේ එක්තරා ප්‍රතිශතයකට මානසික රෝගී ලක්ෂණ විශේෂයෙන් මානසික විෂාදයේ රෝග ලක්ෂණ සහ මානසික ආතතිය රෝග ලක්ෂණ තියෙනවා. අර දවස පුරාම සතුටක් නැති ගතියක් කිසිම දෙයක් ගැන උනන්දුවක් නැහැ ආසාවක් නැහැ එන්න මේ වගේ තත්ත්ව ඇති වෙනවා. ඒ වගේම වෙනදට වැඩිය සමහර වෙලාවට අර නුරුස්සන ගතියක් වෙනදට වැඩිය තරහ යන ගතියක් නිසා මේක විෂාදීය රෝග ලක්ෂණයක් විය හැකියි. ඒ නිසා ඔබට උපදෙස් අවශ්‍ය නම් නැවතත් 247 අංකය තියෙන ඊට අමතරව විශේෂ අංකයක් තියෙනවා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාලයේ 1926 කියලා. ඒ 24ම තියෙනවා ඒක. එකට කතා කරන්න පුළුවන් සමහරට ජීවිතේ නැති කර ගන්න වගේ සිතුවිලි එන්න පුළුවන් විෂාදයේ වැඩි වුණාම ඒ විෂාදයේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඔවුන්ට පුළුවන් දුරකථන මාර්ගයෙන් හෝ එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් හමු වී හෝ ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගන්න. කොවිඩ් වලින් තොර ශුන්‍ය රටක් බවට පත් කිරීමේ ප්‍රතිපත්තිය අතහැර දැමීමට නව ශ්‍රීලන්තය තීරණය කර තිබෙනවා. ෆයිසර් ඉන්නත අවම වශයෙන් මාස 6ක්වත් ඉතා හොඳින් ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය
සීග්‍රේන් පැතිරෙන ඩෙල්ටා වෛරසයේ හමුවේ නව ශ්‍රීලන්තය සිය ශුන්‍ය ප්‍රතිපත්තිය අතහැර දමා තිබෙනවා. ශුන්‍ය ප්‍රතිපත්තිය යටතේ සෑම විටම කොවිඩ් රෝගීන් වාර්තා නොවන ලෙස පවත්වාගෙන යාමට එරට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළා. නමුත් නව ඩෙල්ටා වෛරස් ප්‍රභේදය පැතිර යාමත් සමග ලොක්ඩවුන් එකෙන් 100%ක ප්‍රතිශතයක් අත්වී නැහැ. ඊයේ මාධ්‍යයට කතා කළ නව ශ්‍රීලන්ත අගමැතිනි ජසින්ඩා අර්න් මහත්මිය ප්‍රකාශ කළේ මෙම වෛරසය ශුන්‍ය මට්ටමට ගෙන ඒම ඇදහිය නොහැකි කාර්යයක් වනු ඇති බවයි. අපට කොවිඩ් සමග ජීවත් වීමට සිදු වනු ඇතයිද ඇය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. ෆයිසර් ඉන්නත අවම වශයෙන් මාස 6ක්වත් ඉතා හොඳින් ක්‍රියාත්මක වන බව ඇමරිකාව ආශ්‍රිත පර්යේෂණයකින් තහවුරු වී තිබෙනවා. ෆයිසර් මාත්‍රා දෙකම ගත් පුද්ගලයින් ඉතා හොඳින් ඩෙල්ටා ප්‍රභේදයට මුහුණ දෙන බවයි වාර්තා වන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ රෝගීන් පිළිබඳ පර්යේෂණිකරණ ආයතනයක් මෙම තොරතුරු හෙළිදරව් කර තිබෙනවා. ප්‍රතිශක්තිය හීන පුද්ගලයින්ට කොවිඩ් බූස්ටර් එන්නත ලබා දීමට යුරෝපයේ ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබෙනවා. මොඩර්නා, ෆයිසර්, බයෝඑන්ටෙක් එන්නත් බූස්ටර්ස් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. දෙවන එන්නත ලබා දී දින 28කින් පසු බූස්ටර් එන්නත ලබා දීමට හැකි බව යුරෝපයේ ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. බූස්ටර් එන්නත ලබා දීම මගින් ප්‍රතිදේහ වැඩිපුර ශරීරය තුල ගොඩනැගෙන බවද විවිධ පරීක්ෂණ ඔස්සේ තහවුරු වී තිබෙනවා. තායිලන්තයේ වයස් අවුරුදු 12-17 අතර දරුවන්ට එන්නත ලබා දීම ආරම්භ කර තිබෙනවා. ලබන මාසයේදී එරට පාසල් ආරම්භ කිරීමට නියමිතයි. ළමයින් සඳහා ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබා දීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඊයේ දිනය තුළ උසස් පන්තිවල දරුවන් 400 දෙනෙකුට පළමු එන්නත ලබා දුන්නා. දෙමාපියන්ගේ අනුමැතිය ඇති දරුවන්ට පමණක් එන්නත ලබා දෙන බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. සියුදින නිල සංචාරයකට දිවයිනට පැමිණ සිටින ඉන්දියා විදේශ ලේකම්වරයා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු ආකාරයේ ක්‍රියාවකට ශ්‍රී ලංකාව යොදා ගැනීමට ඉඩ තබන්නේ නැති බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ. इंदी विदेश लेखरिया अदपेरवे जनाधिपति गोटाबे राजपक्ष महता हमुना ए जनाधिपति कार्यालय एकंगतावंट इलंब द्वीपार्शवीय गनुलाबन तीरन पिलिमंदव दिराटे जनताव निवरदिव देनुवात कलियुतु बवाई जनाधिपति वरया विदेश लेखरियाट संधान कले दिराटे भूगोलिय पिहिटीम पिलिबंद पेहदिली अवबोधयक एतिहेन इंदिया वे आरक्षावट तर्जनयक्वन आकारे किसिंदु क्रियावकट श्रीलंकाव योदा गेनीमट इड नोतबन बव जनाधिपति वरया अवधारणे कला चीने समग एति संबंधतावे इता मेनवी පැහැදිලි කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳව කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසද ඉන්දියා විදේශ ලේකම්වරයාට පැවසුවා. විදුලි බල භාවිතයේදී කාර්යබහුල අවස්ථාවන් හඳුනාගෙන දෙරට අතර විදුලි බල හුවමාරුව කෙරෙහිද මෙහිදී අවධානය යොමු වේ තිබෙනවා. ये पास्वर्वे श्रृंगला महता दिमल प्रगतिशीली संधाने दिमल जातिक संविधाने सह लंका कमकर कांग्रेस समग साकच्चावट किहिपेकटद एक्वुना दहतुन्वन व्यवस्था संशोधने संपूर्णेन क्रियात्मक किरीम पलात सभा मेतिवरने कडिनमीन पेवत्वीम संगिंदियाव लंका करगेनीम मेन्म दमिल जनतावगे आयतीन आरक्षा किरीमट इंदियावे कैपवीमद विदेश लेखम्वरया अवधारणे करति मेनवा पसुगिय सिनसुरादा दिवैनट पेमिनी श्रृंगला महता निल संचारय अतरतुरदे महनूर त्रिकुणामले सह यापनियान प्रदेश वल संचारेकद निरत वुना ईए अग्रामात्यवरया सह मुदल अमात्यवरया हमुवे शेष्र रसाक संबंधेन द्विपार्श्विक साकच्छा पेवैत्वीमटद इंदिया विदेश लेखम्वरया एक वुना. ගිය ආණ්ඩුවේ මේ ආණ්ඩුවයි දෙකම කාවහරි සතුටු කරන්න ඕනේ වුණාම මොනවා හෝදයක් දෙන බව අස්කිරි පාර්ශවයේ මහලේඛකාධිකාරී පූජ්‍ය මැදකම ධම්මානන්ද හිමියන් පවසනවා. කිසිම දෙයක් කරගන්න බැරි ආණ්ඩුව ගැන අස්කිරි මහපිරිවෙනේ පරිවේනාධිපති පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද හිමියන්ද අදහස් පළ කළා. විදුලි තෙල් වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සංගම් නියෝජිතයින් මහා සංගරත්නය මුණ ගැසුණු අවස්ථාවේ මෙම අදහස් පළ වූයේ. ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල් වරාය විදුලි ඒකාබද්ධ සන්ධානය අද මහනුවරට පැමිණ අස්කිරි පාර්ශවයේ මහා සංඝරත්නය පැහැදුටුවා. ඒ සංදේශයක් බාර දීම සඳහායි. ප්‍රථමයෙන් අස්කිරි පාර්ශවයේ මහා ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැදැකීමට වෘත්ති සමිති නියෝජිතින් පැමිණියා. අපි ගත ගැහිලා ඉන්නේ. අපි ඉස්සක් සතුටු කරන්න විය පසුගිය ආණ්ඩුවත් එහෙමයි මේ ආණ්ඩුවත් එහෙමයි. ඒ කපිසක් සතුටු කරන්න අනිත් අයට උනාහය දෙනවා. ඒ වගේ එක එක කලමනාකරණය තුලනය කරන්න තමයි උත්සාහ කරන්නේ. ප්‍රශ්න වෙලා තියෙන්නේ අපේ රටේ වෙනත් රටවල ජාතික ප්‍රතිපත්තියක් තියෙන තෝන
පොදුවේ එක අරම දේශපාලන පක්ෂ නෙවෙයි ඒ මොනවා තිබ්බත් ඒ රටේ සම්පත් කළමනාකරණය කරගන්නට පවත්වා ගන්නට ඒ හැඟීම් ආකල්පයේ තියෙනවා ඒක තමයි මේ තත්ත්වයේ නිත්තේ ජාතිවාසියල් කියන කලින් කාලේට පක්ෂයේ ඉන්නකොට එක මතයක් අනතුරුව ඔවුන් පැමිණියේ අස්කිරි මහා පිරිවෙනේ පරිවෙනාධිපති පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද හිමියන් බැහැදකීම සඳහායි. තරම කතාවක් තියෙනවා එක්කෝ ඉතින් අනුනියමක් කියන දේ කරන්න ඕනේ එහෙම නැත්නම් තමන් හිතාමතා කරන්න ඕනේ. ওই දෙකව නැත්නම් ඉතින් මේ රටේ පාලකයන්ට ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අනුන් කියන දේ කරන්නෙත් නැහැ තමන් හිතාමතා කරන්නෙත් නැහැ. ඉතින් අපේ රටේ අපේ හාමුදුරුවෝ ඉතින් මේ රටේ කවදාවත් මේ රටට ජාතියට විපතක් වෙන දේවල් වලට අනුබල දුන්නේ නැහැ නේ. අපි හැමදාම භික්ෂුන් වහන්සේලා හැටියට පෙනී හිටියේ අපේ ඉතින් දේශීය අනන්‍යතාවයන් ගැනනේ. මේ රටේ යහපත උදෙසා කැපුණා මිසක අපි ඉතින් කවදාවත් ඒවට අනුබල දුන්නේ නැහැ. ඉතින් අපි එදත් විරුද්ධයි අදත් විරුද්ධයි මේකයි ඇත්ත තත්ත්වය. මහා සංගරත්නේ සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව වෘත්තීය සමිති නියෝජිතින් මාත්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කර සිටියා. අපි ඉල්ලීමක් කළා වහාම කඩනමින් මේකට මැදිහත් වෙලා මේ ආණ්ඩුව යන නර්ම ගමන නතර කරගෙන සඳහා අදාළ බලපෑමක් කරන්න කියලා උන්වහන්සේලා අපිට එකඟතාවය පළ කළා. අපි ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාවගෙන උත් ආගිම නායකින්ට දේශපාලන පක්ෂ නායකින්ට ඒ වගේ උසස් නායකින්ට සමගාමීව හෙට දවස තුල මේ මහා පාරටගෙන දැවැන්ත ජනගහත් එක්ක අරගලයත් එක්ක සටනත් එක්ක එකතු වෙන්න කියන ඉල්ලීම අපි අද අපි संविधान जाले गोडनाल महानायक स्वामी සියලුම වෘත්ති සමಿತಿ සමಿತಿ සමාගම් සහ මේ වගේ ඒකරාශී කළා මේ වට විරෝධය පාන්න කියලා ඒ වගේ මේකට ආශිර්වාදය ගන්න ලැබුවා ඒ අනුව අපිට මහානායක ස්වාමීන් වහන්සේලාගේ සම්පූර්ණ ආශිර්වාදය ලැබුණා මේ අතර LNG බලාගාරය ඇමරිකානු සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් බාර දුන්නා විශේෂයෙන්ම අපි මේ පැමිණිල්ල ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙතත් යොමු කරනවා තමන්ගේ සුවච කීකරු කොමිස් ලැබෙන ගෝලබාලයන්ට අදාළ කම්පැනි වලට මේ ලබා දීමට කටයුතු කරලා තිනවා මේ රටේ මහ ජනතාවගේ දේපල මේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 12 එක වගන්තිය ඇතුළු මානව හිමිකම් මූලික මිනිස් අයිතිවාසිකම් වලට බලපාන පරිච්ඡේදයේ සැලකිය යුතු වගන්ති ගණනාවක් උල්ලංඝනය කරලා තිනවා ඒක කැබිනට් මණ්ඩලයටවත් කියන්නේ නැතුව කොහොමද අපේ රටේ මෙවැනි විශාල විදුලි බලාගාරයක් ඇමරිකානු සමාගමට දෙන්න ගිවිසුම් අස්සම් කරන්නේ ගිවිසුම් අස්සම් කරාට පස්සේ කැබිනට් මණ්ඩලය අනුමැතිය ගන්න ඕනද අපෝ ගිවිසුම් අස්සම් කළා ඉවරයි මොකද කැබිනට් මණ්ඩලය අනුමැත නොකර ඉඳි විකුණපුවා ගන්නවා කියලා අපෝ මිනිස්සු දැන් තෝක පිටින් අපේ රටේ සම්පත් විකුණන විතරක් නෙමෙයි රටේ ජාතික ආරක්ෂාවත් මේ වෙනකොට බරපතල අවදානමක් දාලා තියෙනවා සමහර දූෂිත දේශපාලඥයින් ව්‍යාපාරිකයින් කලාකරුවන් ඇතුළු බොහෝ දෙනෙකුගේ වංචාවන් පැන්ඩෝරා පේපර්ස් හරහා දැන් සමාජගත වෙමින් තිබෙනවා සමහරු එහි තියෙන්නේ තමාගේ නම නෙමෙයි වගේ හැසිරෙද්දී තවත් සමහරුන් පැන්ඩෝරා ප්‍රතික්ෂේප කරනවා රුසියානු ජනාධිපති පුටින් පැන්ඩෝරා තොරතුරු ප්‍රතික්ෂේප කරද්දී ඉම්රාන් ඛාන් රටේ සල්ලි සොරාගත් අය පසුපස පන්නන්න පටන් අරන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අයථා මුදල් රැස් කිරීම බදු පැහැර හැරීම් මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහස් මූල්‍ය ගණදෙනු සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරන පැන්ඩෝරා පත්‍රිකා හරහා ලංකාවේ චරිත කිහිපයක් සම්බන්ධයෙන් අනාවරණය වී ඇති බවයි ශ්‍රී ලංකාව නිල වශයෙන් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති අතර මේ බරපතල හෙළිදරව්ව පිළිබඳව ආණ්ඩුවේ වගකීම්වත්න්ගේ නිද්‍රාශීලී පිළිවෙත අතිශය කනගාටුදායක බවද විපක්ෂ නායකවරයා පවසනවා මේ පිළිබඳ විමර්ශනයට ආණ්ඩුව වහාම විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවත් ඊට අමතරව සියලු බලතල සහිත විශේෂ විමර්ශන කමිටුවක් හරහා අදාළ හෙළිදරව් කිරීම පිළිබඳව විනිවිද පෙනෙන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසනවා මේ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව අදහස් පළ කළා දැන් මේ ලෝක ප්‍රසිද්ධ පැන්ඩෝරා පේපර්ස් පළ වෙලා තියෙනකොට වෙනත් රටවල් ක්‍රියා කරන ආකාරය අපි දැක්කා අපිට තාම මේ ආණ්ඩුව මේ සම්බන්ධව දක්වන ප්‍රතිචාරය දැක්කේ නැහැ
රාජපක්ෂ පවුලම අද පැන්ඩෝරා පේපර් එකෙන් තෙමිලා ඉන්නේ දැන්. පැන්ඩෝරා ඒ ආවේ එක රටකින්නේ. ඒ වගේ පැන්ඩෝරා ගොඩාක් තියනවා ඇති මේ ලංකාවේ තියෙන බලවතුන්ගේ. ඒවා ටික හෙලි වුණා නම් මං හිතන්නේ ලෝකෙම පුදුම වෙයි. මොකද අපේ රටේ අද ඩොලර් හිගයකින් ඉන්න වෙලාවක. මෙවැනි වංචාකාරයෝ අපේ රටේ ඩොලර් පිට රටවල තැම්පත් කළා. राजपक्ष මැතිනිය රාජපක්ෂ කෙනෙක් නිසා මේක රාජපක්ෂල පැත්තට දැන් හරවන්න ඔක්කොම අඹුඩි ගහගෙන දත මැදගෙන ලෑස්ති වෙලා ඉන්නවා. ඒකේ පෙරහුරුව ඊයේම අපි දැක්කා. අපි කියනවා වාගේ හියුතුව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයා හැටර මම මේ කියන්නේ. අපි කියනවා එහෙම දෙයක් තියෙනවා නම් කැමිනීලි කරන්න අපි පරික්ෂා කරන්න. අතර නිර්වා රාජපක්ෂ මැතිනිය අපි පක්ෂෙත් නෙමෙයි දැන්. ඉතින් අපිට මේ තොප්පිය දාන්න දෙන්න එපා. අපි රජයා හැටර පක්ෂපාති පරික්ෂණයක් කරලා වැරදි කරලා තියෙනවා නම් අපි දඬුවම් දෙනවා. දැන් අපිට එහෙම දෙයක් තියෙනවා නම් අපි සීම පැකිලීමකින් තොරව පරික්ෂණය කරලා අවශ්‍ය දඬුවම් දෙනවා. නමුත් මේ කොහෙද තියෙන සංවිධානයක් කරන ලද එළිදාව කිරීමක් උඩ රාජපක්ෂ වරුන්ට රජයට ගහන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. අපි ඉතාම පිරිසුදුව මේකට පරික්ෂණය කරන්න ලෑස්තිලා තියෙනවා කියන එක මම කියන්න කැමතියි. 2022 අයවැය විසර්ජන පනත් කෙටුම් පත අනිද්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. මේ අද පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස්. සුදුලුණු වංචාව අනාවරණය සමග රාජ්‍ය අනුග්‍රහය යටතේ සතුස ආයතනයේ සිදුවන මහා පරිමාණ වංචා රැසක් සම්බන්ධව තොරතුරු වාර්තා වී තිබෙනවා. මෙම සුදුලුණු පිළිබඳ වංචාව පමණක් නොව සතුස ආයතනයේ උඳු සීනි ටින් මාළු සහ පිටිවැණි භාණ්ඩ කීපයක් සම්බන්ධයෙන්ද මෙවැනිම වූ වංචනික ක්‍රියාවන් සිදු වූ බවට වාර්තා වන තොරතුරු ඇති. නමුත් ඒවා සම්බන්ධයෙන් අභ්‍යන්තර බාහිර පරීක්ෂණයන් සිදු වන බවට නම් තොරතුරු අනාවරණය වන්නේ නැහැ. සතුස ආයතනයේ දෙවැන්ත පරිමාණයේ සුදු ලුණු පිළිබඳ වංචාවක් සිදු වී ඇති බව අවංකව පිළිගන්න. සතුස ආයතනයේ මෙවැනි වංචාවන් සිද්ධ වෙච්ච පළවෙනි හෝ අවසාන අවස්ථාව මේ නොවේ. අපිට බාර දුන්න සතුස ආයතනය බිලියන 28ක ගිනි කන්දක්. එක පැත්තකින් ගොවි ආසරණ කරන ගමන් බත් කන හැම කෙනෙක්ම අද ආසරණ මාවට බත් කරලා දිනවා. ඒ නිසා මේක අද අපිට අහන්න සිද්ධ වෙනවා. ආණ්ඩුවක් තියනවාද එහෙම නැත්නම් මේ ආණ්ඩුව කරන්නේ මෝල් හිමියන් කණ්ඩායමක් එකතු වෙලාද කියලා අපිට ආණ්ඩුවෙන් අහන්න සිද්ධ වෙනවා. As President Rajapaksa stated in his address to the United Nations General Assembly, terrorism is a global challenge. My government is committed to ensuring that such violence never takes place in Sri Lanka again. Age karana obutumage prakashaya ape muna paksha balayata patunath hema welama ape aandu yatatvita wadayata viruddhawa hiti asthavareka. Me avuddha ape rajya nayakaya katha karana kota Palestineeta e nidahas sarana sahayogitave pilwa sadahana tibune ne. Pratipattiye wenasak thiyenoda kiyanne ekama danaganna kemathi. Kisima wenasak ne. ශ්‍රීලංකාව නිවැරදියි කියලා කියන්න ඕන කවුද? අපි නෙමෙයි, අපි කිව්වට වැඩක් නැහැ. ජාත්‍යන්තර ප්‍රජාව කියන්නේ ඕගොල්ලෝ හරි කියලා. අපි Human Rights Council එක පරාදයි. GSP එකට මොනවා වෙයිද දැන්නේ? දානම වෙන සංශෝධනය කර ආපු යහපාලන ආණ්ඩුව මැතිවරණ තුනක් අකණ්ඩව පරදිනවා. දානම වෙන සංශෝධනය පිළි අරගෙන රටේ ජනතාව. ඉතින් ආපහු කියනවා විසිවන සංශෝධනය අකුල ගන්න ඕනේ කියලා. ජාත්‍යන්තරව පැමිණෙන ටෙලිනාට්‍ය නිසා අපේ රටේ ටෙලිනාට්‍ය කලාකරුවන්ට ශිල්පීන්ට දැඩි බලපෑමකට මුහුණ පාන්න සිදු වෙනවා කියන එක පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුව තිබේ. ටෙලිනාට්‍ය වෙනුවෙන් අය කරන බද්ද පිළිබඳව අපි පුළුල් සංවාදයක් ඇති කරලා දැනට වඩා යම්කිසි ප්‍රමාණයක් වැඩි කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා කියන එකයි විශේෂයෙන්ම වකුගඩුවක් නරක් වුණොත් මේ සභාවේ ඉන්න සියලු දෙනාටම මම කියන අඩු ගානේ අපිට බද්ද කරගන්න පුළුවන්. හැබැයි මේ කුණු තුට්ටු දෙකේ සංස්කෘතියක් නැති සભ્યත්වයක් නැති ජනතාවගේ මොලේ අවුල් කරන ටෙලිනාට්‍ය වලින් අවුල් වෙන මොලේ බද්ධ කරන්න කාටවත් බැරි වෙනවා. එහෙමනම් ඒවා ගහන ඒ බද්ධ ලක්ෂ 5ක් නෙවෙයි මම ඉල්ලනවා ඒක ලක්ෂ 6 ගණන් 6 6ක් වගේ ගානකට වැඩි කරලා දෙන්න කියලා. ආණ්ඩුව හදිසි නීති යොදාගෙන සිදු කරන මර්ධනයට එරෙහිව ජාතික ජන බල වේගය සහ පෙරටුගාමි සමාජවාදී පක්ෂය එක් වී තිබෙනවා. හදිසි නීති යොදාගෙන රජය සිදු කරන මර්ධනයට එරෙහිව නැගී සිටින බවයි පක්ෂ දෙකෙහිම නියෝජිතයින් ප්‍රකාශ කළේ.
ජාතික ජනබල වේගය සහ පෙරටුගාමි සමාජවාදී පක්ෂය අතර හමුවක් අද පැවැත්තුණා. ඒ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී හදිසි නීති යොදා ගනිමින් ආණ්ඩුව සිදු කරගෙන යන මර්ධනවලට එරෙහිව ඒකාබද්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටයි මෙම සාකච්ඡාව පැවැත්තුණේ. අනිකුත් ආණ්ඩු විරෝධී සියලු බලවේග සමග ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමටත් මෙම හමුවේදී අවධානයට ලක්ව තිබෙනවා. බුදු ජනතාව, කම්කරු ජනතාව, ශිෂ්‍යෝ විශාල ජන ව්‍යාපාරයක් හැටියට පෙළගැසීමේ ප්‍රවණතාවයක් තියෙන නිසාම ආණ්ඩුව හදිසි නීතිය පාවිච්චි කරලා මර්ධනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. අපිට පේන ආකාරයට මේ ආණ්ඩුව හදිසි නීතිය පාවිච්චි කරන්නේ ජනතාවගේ සරණ මර්ධනය කිරීම. රට ඇතුලේ දේශපාලන විරෝධයක් ගොනු කරන්න ඕන කියලා අපි දේශපාලන අදහසක ඉන්නවා. ජාතික ජනබලවේගයත් එක්ක කරච්ච සාකච්ඡාවේදී ඔවුන් කිස්තාවරි වුණේ ඒකමයි. ඒ සම්බන්ධයෙන් ඉදිරි එකඟතාවලට එළෙමෙන්න බලාපොරොත්තු වෙන් අද සාකච්ඡාවේදී අපි මූලික වශයෙන් එකඟතාවයට ආව හදිසි නීතියට සහ ආණ්ඩුව ගෙනමින් මර්ධනයට එරෙහිව සංවිධානය දෙකක් විදිහට ඒකාබද්ධව කටයුතු කරන්න පුළුවන් කියන එකඟතාවයට ආවා. ලෝක ළමා දිනයේදී ඔබට මතක ඇති අප විශේෂ ප්‍රවෘත්තියක් විකාශය කළා. ඒ මහමග ජීවිත උරුමෝ දරුවන් පිළිබඳවයි. අප වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටියේ මේ දරුවන් කාගේ කවුදයි සොයා බලා අලුත් ජීවිතයක් ලබා දෙන ලෙසයි. ප්‍රවෘත්තිය විකාශය වූ දින රාත්‍රියේම අප ප්‍රවෘත්ති අංශයට කතා කළේ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ලේකම්වරයායි. ඔහු අපට ප්‍රකාශ කළේ අමාත්‍යවරයාගේ අවධානය ඊට යොමු කරන බවයි. එහෙත් ඍජුවම දරුවන් පිළිබඳ කටයුතු අදාළ වන්නේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාටයි. ඔහුද එදිනම රාත්‍රියේ ප්‍රකාශ කළේ හැකි විගස විසඳුමක් සෙවීමට පියවර ගන්නා බවයි. අද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඒ පිළිබඳව අදහස් දැක්වුවා. අපේ රටේ වැඩිහිටියන් සේම දරුවන් ගැන කතා කරන්න වග කියන්න ඕන ආයතන රාශියක් තියෙනවා. ළමා හා කාන්තා කාර්යාංශයේ සේම මැති ඇමතිවරුන් කී දෙනෙකු නම් තනතුරු දරපු රටක් දෙමේ. හැබැයි ඒ අයගේ වාහන කලර් ලයිට් ළඟ නතර වෙන්නේ නැහැ. වීදුරු අඳුරු නිසා නතර වුණත් හරියට පේන්නේ නැතුව ඇති. ට්‍රැෆික් ලයිට් ගාව දරුවෝ කී දෙනෙක් වඩාගෙන ඉන්න අම්මලා ඉන්නවා. මේ දවස්වල මම වාහනේ යනකොට නවත්තනවා, කතා කරනවා. මේ කතා කරලා විස්තර ටිකක් ගන්න සමහර වෙලාවට විස්තරක් නැහැ. දරුවා හැක් කරලා බලන්නෙත් නැහැ. මන් දන්නේ අපි හැක් කරලා බලන්නේ නැද්ද මන්ද මේ දරුවෝ දිහා. විස්තර හොයාගෙන මන් නිලධාරියන්ට කතා කරාන් පස්සේ ඒ ලිපිනේ මෙයා නැහැ. ඔබට දැනෙන්නේ නැද්ද දරුවා වෙනින් කාගේ හරි. මේ පිටිපස්සේ මහා දැවැන්ත කූට ව්‍යාපාරිකයෙක් ඉන්නු කියලා දැනෙන්නේ නැද්ද? ඒ නිසා ඊයේ අධිකරණ ඇමතුමාට ලිපියක් මගින් දැනුම් දුන්නා. අපේ අමාත්‍යාංශය අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. මේ අහිංසක දරුවෝ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමු අපි. ඒකාබද්ධ ප්‍රවේශයකින් පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ ලිපිය නීතිමය උපදෙස් සඳහා අමාත්‍ය අලි සබ්‍රි මහතාට තවමත් ලැබී නැහැ. අලි සබ්‍රි අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් අපට ප්‍රකාශ කළේ ලිපිය ලද වහාම නීතිමය පැත්තේ සහය ලබා දෙන බවයි. කෙසේ හෝ වේවා මේ දරුවන්ට අලුත් ජීවිතයක් ලැබිය යුතුමයි. එහිලා වගකිව යුත්තන් ක්‍රියා කරන ආකාරය පිළිබඳව අප නිරන්තරයෙන්ම වාර්තා කරන්න සූදානම්. මේ දරුවනුත් අව්වට වැස්සට තෙමෙන්නේ නැතිවෙන්න ඔවුන්ට අලුත් ජීවිතයක් දෙන්ට උවමනාව තිබෙනවා නම් බැරිකමක් නැහැ. ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් දෙන තෙක් සියත ප්‍රවෘත්තිංශය අවධානයෙන් බව කියන්න කැමතියි. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. ජපානයේ ස්වයං ආරක්ෂක සාගරික බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පැවැතුූ ජාලනෙක්ස් ඒකාබද්ධ නාවිකාභ්‍යාසය ඊයේ දින බටහිර මුහුදේදී සාර්ථකව නිමාවට පත් වුණා. රාජ්‍ය දැව සංස්ථාව ප්‍රාදේශීය කළමනාකාර කාර්යාලයේ සේවය කළ HAP බාලසූරිය මහතා විසින් රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ හිදැල්ලන පිහිටි ශ්‍රීමා විහාරයට තම දාන පරිත්‍යාගයෙන් සමන් දේව මන්දිරයක් ඉදිකර තිබෙනවා. අඩි 12ක පමණ උසකින්නුත් ඇත්වාහනි සහිත දේව ප්‍රතිමාව නිර්මාණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් වැය කර තිබෙනවා. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දුම්කල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සාමාජිකයෙකු ලෙස පත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින්. සැකපිට අත්තඩංගොටගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා ලබන 8 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පියන්ත ලියනගේ මහතාගේ නියෝගයකට අනුවයි. ඉදිරියේදීත් රට වැසීමට සිදු වුවහොත් ජනතාවගේ ආදායමෙන් අවමය 60%ක්වත් ලැබෙන රක්ෂණ ක්‍රමයක් ඇති කළ යුතු බව යුක්තිය උදෙසා සේවක සංගමය පවසනවා. ජාතික ප්‍රතිපත්තියකට නිර්මාණය වෙන්න ඕනේ සියලු දෙනාටම අහිමි ආදායම 60%ක් අවුරුද්දක් රට වහලා තිබත් ඒ 60% ලැබෙන විදියට.
බස්නාහිර පළාත් දූෂණ මර්ධන ඒකකය මගින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු දෙමට කොටදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී ගංජා ග්‍රෑම් 450ක්, අයිස් ග්‍රෑම් 5ක් සහ රුපියල් 87,000ක මුදලක් සොයාගෙන තිබෙනවා. විරාමින අනතුරුව දැන් සියත පිටිය. මෙවර පන්දුවාර 2020 ලෝක කුසලන්න ක්‍රිකට් තරගාවලියේ අපේ කණ්ඩායම පිළිබඳව සුබවාදී බලාපොරොත්තුවක් තබා ගත හැකි බව හිටපු ප්‍රවීණ ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතා පවසනවා. ඒ සියත අප වෙත අදහස් පළ කරමින්. ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දවසේ වෙනකොට දුබායි පැවැත්වෙන T20 World Cup සඳහා පිටත්ව ගියා. අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් කණ්ඩායමක්, තරුණ කණ්ඩායමක්. ඒ වගේම පෙර සූදානම් ගැන කතා කරනකොට ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවත් සමග T20 තරගාවලි දෙකක් පැවැත්තුවා. මම හිතනවා මේ තරගාවලි දිහා බැලුවහම යම් කිසි සාර්ථක මට්ටමක ශ්‍රී ලංකා කණ්ඩායම පසු වෙනවා කියලා. ඒ වගේම මේ ක්වොලිෆයිස් තරගාවලියේ ප්‍රථමයෙන් අපි ඕමානෙත් සමගත් තරග දෙකකට සහභාගී වෙනවා. ඉතින් අපිට මේ තරගාවලියේට පෙර සූදානම ගැන කතා කරනකොට ඉතාමත් සෑහීමකටපත් වෙන්න පුළුවන්. අපිට බලාපොරොත්තු තියා ගන්න පුළුවන් කණ්ඩායමේ පළපුරුදු ක්‍රීඩකයෝත් සහ තරුණ ක්‍රීඩකයෝ ඉන්නවා. මේ හොඳ සංකල්පණයකින් යුතුව ක්‍රීඩා කිරීමෙන්, ඒ වගේම තමන්ගේ දුර්වලකම් සහ දක්ෂතා අඳුනා ගැනීම ක්‍රීඩා කිරීමෙන් අපිට මේ T20 තරගාවලියේ හොඳ තැනකට, හොඳ ස්ථානයකට යන්න පුළුවන් කියලා අපි සියලු දෙනාම විශාල බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. ඒ වගේම උපදේශකයෙක් හැටියට අපි කවුරුත් දන්න දක්ෂ වුණකරුවෙක් වෙන මහල ජයවර්ධන කණ්ඩායමට එක් වෙන නියමිතයි. ප්‍රේක්ෂකව හැටියට හැම කෙනාගේම ඉල්ලා සිටිනවා කණ්ඩායමට ශක්තියක් දීලා, අපි ක්‍රීඩකයන්ට ශක්තියක් ධෛර්යයක් ලබා දෙන්න කියලා මේ ප්‍රේක්ෂකයන් ඉල්ලන අතරම මේ තරගාවලිය ඔබ නරඹන්න පුළුවන් සියත TV එක හරහා විකාශනය වෙනවා. ඒ විකාශය නරඹන්න කියලා ඉල්ලමින් ක්‍රීඩකයන්ට ශක්තියක් වෙන්න හැම කෙනාගේම ඉල්ලසිනවා. සියත එක්ක ක්‍රිකට් දිනවමු. රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවත අප ඔබ හමුවන්නේ හෙට උදෑසන 6ට. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.